හිත කීරි ගස්සන ආත්මීය ප්‍රේමයක ආගමනයක ශ්‍රේෂ්ඨත්වයේ මත ඇලුණු සෙනෙහස කරුණාව පතිවත කැපූ ගැහණියකගේ අවංක ආදර බලාපොරොත්තු පිරි සහස්‍ර ගණනක ප්‍රේමයක විඳීම නම් දිව්‍ය ඖෂධයක්මය. අර්ථ රසය, ශබ්ද රසය, සංගීත පදවැල්, මිහිරි හඬින් රැවුදෙන බටනලා වැයුම්, පොහොසත් කමින් පිරවූ ප්‍රතිභාපූර්ණ නිර්මාණයක රසය මන්දෝදරි. හන්සි සඳමාලි විසින් රචිත කේතකී සුරවීර හා චාමර කරුණානායකයන්ගේ මියුරු හඬින් ගැයෙන තරිඳු දම්සරයන්ගේ සංගීතයේ මුසු වූ මන්දෝදරි පිරිසිදු ප්‍රේමයක් අභියස වෙහෙස නිවාලන තිය පොදක්මය. ඒ අපරිමිත ප්‍රේමේ හිමිකාරී මන්දෝදරි ගැන මෙසේ පද කලපමි. කිමතරාවනා නුමනේන කාරණා කන් කළු රාවණා වෙන නද නැසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කඳුළු බර වැඩි දැසට රාවණා මන්දෝදරිය ගිරිමාලිගේ සඳළු තලයේ සිට දුර ඈත බලා හිඳිනුයේ තම හිමියන්ගේ රුව දකින තුරුයි මෘදු වූ උදරයක් සහිත වූ කුමරිය ලෙස සංස්කෘත වචනෙන් අර්ථ ගැන් වූ මන්දෝදරිය ලංකාපුරයේ ශ්‍රේෂ්ඨ රාවණ රජුගේ අගමෙහිසියයි පංච කන්‍යාවන් අතරින් අයෙකු ලෙස සැලකෙන මන්දෝදරිය රාවණ හා අසීමිතව සෙනෙහසින් බැඳී දිවි කතර පුරා තේජස් විකුමැති බලති නරපතියෙකුට සිසිලසම පිදු සඳවතියයි රාවණ නුඹ පෙරසේ මා දැකීමට නොඑන්නේ කිමද පෙර දිනවලසේ ඔය නෙතු ළඟ රැඳෙන්නට නොහැක්කේ කිමද කනට මී පැණිවන් මිහිරි වූ නුඹගේ කන්කළු වීණා වැයුම නැසෙන්නේ කිමද මාලිගේ පුරා පැතිරී යන කාරණා හදවතම රිදුම් දිති මගේ දැසම රිත්තන්නේ කිමද සංසාර බැඳීම් පූජනීයයි පිවිතුරුයි රරු පපුවක හුස්මක් වූ සුසුම් තැනූ ප්‍රේමය රැකුමට බලා සිටින ප්‍රේමණීය හිත් කෙතරම් නම් සංවේදීද රාවණයන්ගේ මුළු හිතම අරක්ගත් මන්දෝදරයේ හදවතට ඔහුගේ සෙවණැල්ලක වෙනස් වීමම නොදැනෙන්නේ කෙලෙසකද සීතාගේ රූපය කරුණාව පතිවත ඇගේ හිමියන් වූ රාමා හමුවේ කෙතරම්ද එහා සමානවම මන්දෝදරයේ කැපකිරීම අවබෝධකම් දිරිමත් කිරීම ස්නේහයන් ත්‍රි රත්නයක ගුණ පාරමී දම් පුරන රාවණයන්ටම බැඳුණු ඒ හිතනම් දිය පොදක්මය ඉතින් ඇය තම හිමියන්ගෙන් විමසනුයේ පෙරසේ නුඹේ සෙනෙහස ගිලිහි ගියාදෝදැයි කාරණාය කාරණා මං කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරි මාගේ ප්‍රේමිය මන්දෝදරි නුඹගේ හිත රිදුම් දෙන වේදනා කාරණා මම කියන්නම් ඔබේ වේදනා සිත් රිදීම් මම නිවන්නම් වංශ කතාවල ග්‍රන්ථවල රචිත පරිදි සීතා යනු මන්දෝදරියගේ හා රාවණයන්ගේ දියණියක් ලෙසද සැලකෙන අතරම රාවණ පිය කුසේ සීතාට සෙනෙහස දැක්වූ බවද කියැවේ පියෙකුගේ සෙනෙහස මෙන්ම තම ප්‍රේමියගේ ආලය එකක් නොව දෙකක්ම බව රාවණ හොඳින්ම දනි ඉතින් ඔහු මෙසේ කාරණා කියයි සක්වලින් පිට පවා රැවුදුන් අපේ ආදර අන්දරේ ප්‍රේමේ දෙවඟන නුඹයි ගිරිමාලිගේ මදාරාමල් අතර සැඟවූ ප්‍රේම ආලක මණ්ඩපේ මීනතුරු සුඳුරුතුම රතිගන නුඹ තමා මන්දෝදරි තමාගේ හා මන්දෝදරියගේ විවාහයෙන් පසු ගිරිමාලිගේ සතුටින් සෙනෙහසින් ගෙවන ආදරණීය ජීවිතය මුළු සක්වලින් පිට පවා දන්නා බව රාවණ පවසයි මදාරාමල් ගැවසුණු ප්‍රේමණීය ආලක මණ්ඩපයක දිව්‍යමය ප්‍රේමයක් ඔබ සමග හිඳින විට දැනුණු බවද හුස්ම නවතින තුරුම මාගේ රතිගන නුඹම බවද ඉඳුරාම රාවණ කියයි මුළු දිවියම සේ බැඳි ආත්මීය ප්‍රේමයක හිමිකාරිය ඔබ යයි මුවින් කියනවට වඩා දහසකුත්තේ දැනෙන්නට හැරීම රාවණයන්ගේ ප්‍රේමය තුළ ගරුත්වයක්සේ විද්‍යාමාන වේ ගීතේ සංගීත රසය වෙනම මාරකට යොමු කරමින් බටනලා වැයුම් ස්වරය හදවතටම ලංවෙමින් දෙනෙත් පියාගනිමින් ඇසෙන මන්දෝදරියකගේ ආලය ළඟ හිත නවතින්නේ
එහි රසය හිත මාරක්ගත් නිසාවෙනි. අඳුරු කළුදිය පොකුණු සැඟවුණු කටුක අමිහිරි බෝ රහස් ඇත. අතීතයේ සිත ගොළු කරයි මා ආදරේ. ගැඹුරු සිතිවිලි අතර සැඟවි නුදුරු ලෝකේ සැඟව යමු අපි. අතීතය හීනයක් නොව මන්දෝදරි. මන්දෝදරේ විමසනුයේ රාවණ නුඹ හිඳිනුවේ කොහෙදයි කියා. කටුක වූත් අමිහිරි වූත් මතකයන් රහස් වලින් මාගේ සිත ගොළු වී ඇත. නුඹට කියා ගන්නට බැරුව ගැඹුරු සිතිවිලි තුලම සැඟ වී ඇත. නුඹේ ප්‍රේමය දැන් තේරෙයි මන්දෝදරි. සීතා නිසා ඇවිලුණු යුද ගිනි දැල් වෙනස් කිරීමට දැන් බැරිය. ඒ අතීතය අමතක කිරීමටද බැරිය. ඒ අඳුරු අතීතය හීනයක් නොව මන්දෝදරි සැබෑවක්මය. ඉතින් අපි මේ නුදුරු ලෝකයෙන් සැඟවීම යමු. ඉවසීම, ආදරය, කරුණාව දරා ගැනීම, ත්‍යාගශීලීත්වය, සෙනෙහස, බුද්ධිමත් බව ගැපූ මන්දෝදරියගේ ප්‍රේමයක පද සුසර සංයෝගය කාලීන ගැහැණියකට ගුණදම් වැඩීමට ආදර්ශයක් වඩන, නොදන්නාවුන්ට තවත් එක් ප්‍රේම කතාවක් නොවනුවස් ප්‍රේමණීය පද රචනයක තනුවක පදවැල් රසයක විචාරය සමගින් නැවත හමුවන තුරු කාරණා මං කියන්නම්. රාවණා මා මන්දෝදරී.